වෙරි හැපිනේපිය මමලු මිනි අද අපේ වීඩියෝ සීරිස් එකේ 5th එපිසෝඩ් එක මම දැන් ඉන්නේ ඩ්‍රීම් රෝන් කොලේජ් මහරගම අපි යන් ඇතුළට හලෝ ගුඩ් මෝර්නින් සර් ගුඩ් මෝර්නින් අද මනස කරන්නේ අද අපි කරන්න යන්නේ කොණ්ඩයක් කොහොමද කළු කරගන්න කියලා මම ඊට කලින් කට්ටියට කියන්න කැමතියි නේද අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. අපි දැන් අද කරන්න යන වැඩසටහන තමයි කොහොමද හිසකෙස් කළු කියන වර්ණය යොදාගෙන තමන්ගේ සුදු හිසකෙස් කළු කරන්න කියලා. ඒකට පොඩි විශේෂිත දෙයක් මම අද කියන්න කැමතියි. අද අපි මුලින්ම ඔයගලන්ට කියන්න ලෑස්ති වෙලා ඉන්නේ කළු කරගන්න කොණ්ඩේ බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඇලර්ජීස් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කියන තත්ත්වයත් එක්ක ඇලර්ජි වෙන්නේ නැතුව අපිට තියෙන වෙනම රේන්ජ් එකක් තමයි ඩ්‍රීම් රෝන් එකේ ඇමෝනියා ෆ්‍රී කලර්ස් කියලා කියන්නේ. එන්නේ කලර් රේන්ජ් එකත් එක තමයි අද අපි මෙන්න මේ කොණ්ඩේ තමයි තෝරගෙන තියෙන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් මේ තියෙන සුදු හිසකෙස් තියෙන ආකාරය. අපි මුලින්ම මේ ක්ලයන්ට්ව මේ ඩීප් ක්ලෙන්සින් ෂැම්පු එකෙන් වොෂ් කරලා තියෙනවා. දැන් වොෂ් කරලා මම ක්ලයන්ට්ව ගෙනාලා ක්ලයන්ට් ෆුල් ඩ්‍රයි කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි 4 සෙක්ෂන් කරලා මේ ඇමෝනියා ෆ්‍රී කලර් එක ඇප්ලයි කරන්න විදිහ මෙතන ඩ්‍රීම් රෝන් එකේ තියෙන ඇමෝනියා ෆ්‍රී බ්ලැක් කලර් එක මේ කලර් එක ගත්තට පස්සේ මේක ඔයගලන්ට ගෙදරදී උනත් කරගන්න පුළුවන්. මේ කලර් එක එළියට අරගත්තාම ඔයගලන්ට දකින්න ලැබෙයි මේක කලර් ක්‍රීම් එකයි ඩිවලපර් එකයි වෙන වෙනම ඔයගලන්ට ලැබෙනවා. ඒ වගේම තමයි මේකත් එක්ක ඩීෆ්ලට් එකක් හම්බ වෙනවා. මෙන්න මේක ගැන පැහැදිලි අවබෝධයක් අරගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ කලර් එක කරන්න අමතක කරන්න එපා. මේක කරද්දී උනත් ඇලර්ජි ටෙස්ට් එකක් කරලා මේ සර්විස් එක සිදු කරන්න පටන් ගන්න එක. මුලින්ම කරන්න ඕනේ මේ වගේ 4 සෙක්ෂන් කරගත්ත ලයින්ස් හතරේ දෙපැත්තටම මේ කලර් ඇප්ලයි කරගන්නවා. එතකොට අපිට කිසිම කෙස් ගහක් මග ඇරෙන්නේ නැහැ. අපි ෆුල් හෙයා එක ඇප්ලයි කරනවා නම් අපිට පහසුම විදියක් තමයි මේක. ඊට පස්සේ අපි කරන්නේ හෙයා ලයින් එක දිගේ ඉදිරිපසත් ඒ වගේම මුළු හිස් කබලේ වටේටමත් ඇප්ලයි කරගන්නවා. මොකද මේකෙන් අපිට වටපිටාවේ තියෙන කෙස් ගස්, ඒ කියන්නේ ඉදිරියට ඉක්මනට පේන කෙස් ගස් හොඳින් කවර් කරගන්න පුළුවන්. අපිට පුළුවන් මේ විදිහට කොණ්ඩේ උඩ පැත්තටත් පහළ පැත්තටත් දෙපැත්තටම ගාලා ඉවර වෙලා මුළු සෙක්ෂන් එකම කවර් වෙන විදිහට කලයක ඇප්ලයි කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් සාමාන්‍ය පරිදි මේක පීරලා ඒ ආකාරයෙන්ම විනාඩි 40ක කාලයක් තියාගන්න.